ගම්පාකොට්ට ආශ්‍රයයට ලොකු තර්ජනයක් වෙලා තිබිච්චි කොල්ලකෑම් රාශියක කරුවන් දෙදෙනෙකු අපිට අත්අඩංගුවට ගන්න හැකියාව ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කළේ අපේ උසස් නිලධාරීන් විසින් මේ සම්බන්ධව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ සැලසුම් ලබා දුන්නා. ඒ සැලසුම් අනුගම Master the Corporate World. Join IIT. Register now. වනේ කරමින් අපි විශේෂයෙන්ම මාර්ගබාධක යෙදවීමට කටයුතු කළා. ඒ මාර්ගබාධක යෙදුවේ මේ කලාපයේ සිදු වෙච්ච අපරාධ රැල්ලේ ඒ රටාව අනුව ඒ රටාව හඳුනා ගැනීමේදී මේක රාත්‍රී කාලයේ සිදු වුණා මධ්‍යම රාත්‍රී 12න් පස්සේ ඉන්න ඔවුන්ගේ පලා යාමේ කාරණාව සිද්ධ වෙලා තිබෙත් වාර්තා වූ අපරාධ අනුව අලුයම් ජාමේ මේ කාල සීමාවන් දෙකම ආවරණය කරගැනීමේ නිලධාරීන් සහෝදර පොලිස් වසම්බල නිලධාරීන් වැලිවේරිය දොම්පේ කිරිඳිවැල වශයෙනුත් යොදවා ගනිමින් අපි මාර්ගබාධක යෙදුව අපේ විශේෂ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ඒ කටයුතු කරද්දී අපිට මේ පිළිබඳව තොරතුරු ලැබුණා. ඒ වගේම අපි මහජනතාව දැනුවත් කළා තිබ්බා මේ ප්‍රදේශයේ තිබිච්ච තර්ජනය සම්බන්ධයෙන් යම් කිසි හෝඩුවාවක් ඕනට ලැබුණොත් රාත්‍රිය දවාල බලන්නේ නැතුව අප වෙත ලබා දෙන්න කියලා. ඒකට හේතු වුණේ අපි කණ්ඩායම් ස්ථානගත කරලා තිබිච්ච නිසා ක්ෂණිකව අපිට ඒක ක්‍රියාත්මක කරගන්නට හැකියාව ලැබෙන බව අප දන්නා නිසායි. ඒ අනුව පසුගිය දින රාත්‍රියේ අපිට තොරතුරක් ලැබුණා. පුද්ගලයෝ කණ්ඩායමක් හෝ පුද්ගලයින් නිවසක් අසල යම් කිසි ශබ්දයක් ඇසෙනවා ඒක සකසහිතයි කියලා. ඒ අවස්ථාව වන විටත් අපි ඊට මීටර 100කට ආසන්න ප්‍රමාණයේ කිට්ටුවකින් අපේ කණ්ඩායම රඳවලා තිබ්බා. ඒ කණ්ඩායමට මේ පණිවිඩය ලබා දුන්නු වහම ඔවුන් එතෙන්ට ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක කරන අවස්ථාවේදී මේ පුද්ගලයන් හමු වුණේ නැහැ. නමුත් අපේ නිලධාරීන් අවට ප්‍රදේශ නිරීක්ෂණයට ලක් කරමින් සිටියදී අතුරු මාර්ගයක කැලෑබද ස්ථානයක යතුරු පැදියක නම්බර් අංක තහඩුවක් දිලිසෙන ආකාරයක් පෙනුණා. ඒ පිනිච්ච අංක තහඩුව වෙතට ඔවුන් සූක්ෂමව ගමන් කරලා ඒ ප්‍රදේශයේ වන විට දැඩි අඳුරක පැවතුණු ස්ථානයක් අඳුරු සහිත සහ කැලෑබද ප්‍රදේශයක් ආවරණය කරමින් ඒ ස්ථානය රැඳී සිටියා. රැඳී ඉන්න අවස්ථාවේදී කුඩා මොහොතකදී මේ අදාළ සැකකරුවන් දෙදෙනෙකු ස්ථානෙට ආවා. නිලධාරීන් තමන්ගේ අවශ්‍ය බලය යොදවලා එනේ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔවුන් අපරාධයකට යන සූදානමින් ඇඳුම් වලින් ආයතන වලින් සැරසිලා සූදානමින් සිටියේ. ඒ අනුව අපේ අය හොඳින් හඳුනාගත්ත මේ අපරාධයට අදාළ සැකකරුවන් කියලා. ඒ අනුව ආරක්ෂිත විධිදාන යොදවලා ඔවුන් බාරයට අරගෙන පරීක්ෂා කිරීම කළා. පරීක්ෂා කරනකොට අපිට ඔවුන් සන්තකයේ තිබිලා හම්බුණා අයිස් මත්ද්‍රව්‍ය සහ ප්‍රශ්න කිරීමේදී එළවුණු පරිදි අත් බෝම්බයක්. ඒ වගේම ඔවුන්ගේ පිටේ රඳවගෙන ගිය බෑගයක් තිබුණා. ඒ බෑගය තමයි ඔවුන් අපරාධ ස්ථානයකට ඇතුළු වෙන්න නිවසකට ඇතුළු වෙන්න අවශ්‍ය විවෘත කිරීම කරගන්න ඕනේ උපාංග රැගෙන ගියේ. එෙහිදී සූදානම් කරගත් උල් ආයුධ සහ ජනේල් දොරවල් විවෘත කරන්නට ගන්න පුළුවන් ආයුධ ඔවුන් විසින් සකස් කරගෙන ඒ ඔක්කොමත් එක්ක අපිට අත්අඩංගුවට ගන්න රහම. එහෙනම් මේ ප්‍රදේශයේ තිබිච්ච ලොකු භීෂණ තත්ත්වයක් නිමා කරන්නට අපි හැකියාව ලැබුණා. දැන් මල්ලතු හිරිපිටිය පොලිස් සසම ගත්තොත් එම 2049.9 රුපියල් 13,40,000ක් වටින දේපල කොල්ල කාලා තියෙනවා. මුදල් රුපියල් 43,000කුත් එක්ක. ඒ වගේම තමයි තවත් 10 වැනි මාසයේ රාත්‍රී කාලේ නිවසක් බෙදලා මුදල් අරගෙන යාමක් විදිහට වාර්තා වෙනවා. දොම්පේ පොලිස් වසමේ 14 වැනිදා රුපියල් 4,07,000ක් වටින දේපල කොල්ල කෑමක් සිද්ධ කළා තියෙනවා. ඒ වගේම වැලිවේරිය පොලිස් ස්ථානය ගත්තොත් වැලිවේරිය පොලිස් ස්ථානයේදී 9 වැනි මාසයේ 17 රාත්‍රී කාලේ නිවසක් බෙදලා තියෙනවා. ඒ වගේම ආපහු 10 වැනි මාසයේ 2024 රාත්‍රිකාලේ නිවසක් බඳලා ස්ත්‍රී දූෂණයක් කළා කොල්ල කෑමක් සිද්ධ කරනවා වැලිවේරිය පොලිස් සසමේ. සිද්ධීන් දෙකක් වාර්තා වෙනවා වැලිවේරිය පොලිස් සසමේ. කිරිඳිවැල පොලිස් සසමේ සිද්ධි තුනක් වාර්තා වෙනවා. ඇහැලියගොඩ පොලිස් සසමෙන් වාර්තා වෙනවා 2024 දෙවැනි මාසයේ 20 වෙනිදා නිවසයන් බඳලා දාලා ඒත් රුපියල් 13 ලක්ෂයකට ආසන්න දේපල කොල්ල කෑමක් පිළිබඳව. ඊට අමතරව 2024 පස්වෙනි මාසයේ 18 වෙනිදා ඒත් නිවසයන් බඳලා දේපල කොල්ල කෑමක් වාර්තා වෙනවා ඇහැලියගොඩ පොලිස් සසමේ. 2024 6 වෙනි මාසයේ 25 වෙනිදා රාත්‍රී කාලේ නිවස බඳලා අවුරුදු 74ක් වන කාන්තාවක් දූෂණය කළා ඝාතනය කළා දේපල කොල්ල කෑමක් සම්බන්ධයෙන් වාර්තා වෙනවා. ඒ වගේම 2024 8 වෙනි මාසයේ 30 වෙනිදා රාත්‍රී කාලේ නිවසක් බඳලා ඒ වගේම නිවසයන්ට තුවාල සිදු කරලා මුදල් රුපියල් 95,000ක් ඒ වගේම දේපල රුපියල් 9,25,000ක් වටින දේපල කොල්ල කෑමක් වාර්තා වෙනවා. කිරියල්ල පොලිස් සසමේත් 4 වෙනි මාසයේ 30 වෙනිදා රාත්‍රී කාලේ නිවසක් බඳලා රුපියල් 25,000ක් හා රුපියල් 4,98,000ක් වටින දේපල කොල්ල කෑමක් වාර්තා වෙනවා. ඒ වගේම 2024 5 වෙනි මාසයේ 28 රාත්‍රී කාලයේ නිවසක් බඳලා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමක් වාර්තා වෙනවා. මේ සැකකරුවන් දෙදෙනා තමයි මේ මම සඳහන් කරපු මේ කිරියල්ල ඒ වගේම මේ ඇහැලියගොඩ වැලිවේරිය කිරිඳිවැල කියන මේ පොලිස් අසම්වල ආකාරයට අපරාධ කරේ කියන එක අපිට දැනට පිට යම්කිසි ආකාරයක තහරුවක් ලැබිලා තියෙනවා. ඒ වගේම අපි ඒ කාරණේ සියල්ල කරේ ඔවුන් කියන එක අපි සැක කරනවා. ඉතින් මේ නිසා ඒ සැකේ උඩ අපි දැනට විමර්ශන කරගෙන යනවා. යම් යම් ආකාරයකට තහවුරු වීම අපිට ලැබිලා තියෙනවා. ඒවා තවදුරටත් තහවුරු කර ගැනීමට අපි කටයුතු කරනවා. ඔව්,
දැනට 21යි ඔව් එතකොට අවුරුදු 21 කියන්නේ මොහු කියන්නේ බාලවයසාර අපරාධ සිද්ධ කළ තියෙන්නේ කාලයක සිට ඒ කියන්නේ මොහුට අවුරුදු 19 20 කාලේ ඉඳලා මේ තරුණයා සම්බන්ධ කරගෙන